ආර්ය සත්‍ය දැකීම සහ නිවන සාක්ෂාත් කිරීම නම් වූ මංගල කරුණු පිළිබඳව පහදා දෙන ධර්මදේශනය. නමස්කාර වේවා බුදු රුවනට, සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි, අපි මේ වෙසක් මාසයේ ශ්‍රද්ධා විශේෂ වෙසක් ධර්ම දේශනා මාලාව යටතේ, දායකත් ධර්ම දේශනා මාලාව යටතේ අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ මහා මංගල සූත්‍රයට අයත් කරුණු. අපගේ භාග්‍යතුන් වහන්සේ දෙවුරම් වෙහෙරේ වැඩ සිටිද්දී අපි දන්නවා දසදහසක් ලෝක ධාතුවල දෙවුරුන්ට ප්‍රශ්නයක් ආවා, මංගල කරුණු මොනවද, සුභ මංගල කරුණු මොනවද කියන කාරණාව ගැන ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ සක්දෙවිඳු විසින් යොවන ලද දෙවියා විසින් බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිය බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුන් ආකංකමානා සොත්තානම් බ්‍රෝහි මංගල මුත්තමං. බොහෝ මිනිසුන්ට දෙවියන්ට යහපත පිණිස සැපත පිණිස ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මංගල කරුණු දේශනා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මේ මංගල සූත්‍රේ, මහා මංගල සූත්‍ර දේශනාව දේශනාකට වදාලේ. අද අපි මහා මංගල සූත්‍රයට අයත් විශේෂ මංගල කාරණා දෙකක්, ශ්‍රේෂ්ඨම මංගල කාරණා දෙක අද අපි ඉගෙන ගන්නවා. ඒ තමයි අරිය සත්‍යාන දස්සානං නිබ්බාන සච්ච කිරියාච, ආරි සත්‍ය දර්ශනයේ යුක්ත වීමත් නිවන සාක්ෂාත් කිරීමත් කියන මේ කාරණා දෙක ගැන අපි අද ඉගෙන ගන්න. එතකොට ආරි සත්‍ය දර්ශනය ජීවිතයේ ලබන්නා වූ ශ්‍රේෂ්ඨතම මංගල කාරණාව. මොකද අපි මේ ආරි සත්‍ය දර්ශනය නැති නිසා මේ සසරේ ගෙවාගෙන ආවේ. අපි කිසි දෙයක් දැනන් හිටියේ නැහැ. ඉස්සෙල්ලම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මෙතෙන් මේ ආරම්භය තමයි මහා මංගල සූත්‍රයේ පටන් ගැම්මේ ඉඳලම කරුණු එකිනෙක විස්තර කරගෙන ආවේ බුදුරජාණන් වහන්සේ. අවසාන කරුණු ටික පෙන්වන්න ආරි සත්‍ය දර්ශනයට පැමිණීම පිණිසත්, දිවන සාක්ෂාත් කිරීම පිණිසත්, සසරේ සැරිසරාගෙන යන සත්වයාගේ අවසාන ඉලක්කය ආරි සත්‍ය දර්ශනයේ යුක්ත වීමත් නිවන සාක්ෂාත් කිරීමත්. එතකොට අපි බොහෝ වෙලාවට නිවන ගැන දන්නෙත් නැහැ, ආරි සත්‍ය දර්ශනයේ දන්නෙත් නැහැ. අපි මේ ආරි සත්‍ය දර්ශනයේ අවබෝධ නොකළ නිසා මේ සසරේ බොහෝ කලක්, චිරාත් කාලයක් සසරේ සැරිසරාගෙන ආපු අය. එතකොට අපි ආහපව් ඉපදීමේ දුකට ගොදුරු වෙන ස්වභාවයෙන් යුතු අය. ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් වලට ගොදුරු වීමේ ස්වභාවයෙන් යුතු අය. බුදුරජාණන් වහන්සේ ලස්සනට අපිට ඉපදීමේ දුක විස්තර කළ තියෙනවා, ජාතිපි දුක්ඛා කියලා. මහණී සත්‍යයන්ගේ සත්ව ලෝක තුල ඉපදීමක් ඉපදෙන ස්වභාවයක් ඇද්ද ආදී වශයෙන් උන්වහන්සේ විස්තර කළා. ජාති සංජාතිය කන්ති අභිනිබ්බති කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ හට ගැනීම විස්තර කරලා ඉපදීමේ දුක විස්තර කළා. මනුස්ස ලෝකයේ ඉපදීමේ දුක ඒ විශ්සෙල්ලම විස්තර කළ තියෙනවා. ගබ්බාවක් කන්ති දුක,
මවකුසට පිවිසෙද්දී අධීක වේදනාවකින් මවකුසට එන්න තියෙන්නේ. ඇතුළු වෙද්දි සිහි විකල් වෙලා යනවා. අධික වේදනාව වැඩිකමටම අපිට දැන් ආපු තැන මතක නැහැ කිසි කෙනෙකුට අපි. නමුත් අපි මවකුසේ හිටියේ නැහැ කියලා කියන්න බෑ. මවකුසෙන් එහා ලෝකයක් ගැන අපිට මතකයක් ඇත්තෙම නැහැ. මවකුසකම මතකෙකුත් නැහැ. ඉන් එහා මතකෙකුත් නැහැ. එතකොට ගබ්බාවක් කන්ති දුක මවකුසට පිවිසෙද්දී අපි අධික වේදනාවක් විඳෙව්වා. මව එතකොට අධික වේදනාවේ වැඩිකමට අපිට දැන් සිහි විකල් වෙලා තියෙන්නේ. ඒ මුකුත් මතකයක් නැහැ. එතකොට මවකුසට පිවිසුනාට පස්සේ ගබ්බ පරිහරණ දුක තියෙනවා. අම්මා සීතල දෙයක් කෑවොත් ළමයා සීත නරකකට වැරෙන වගේ අධික වේදනාවක් විඳවන්න ඕනේ. සියුම් හැම මාස ඇති දරු සිඟිත්තා අධික වේදනාවක් විඳවන්න ඕනේ. අසූචි වලකට වැටිච්ච පණුවෙක් වගේ, අසූචි වලක උපන්න පණුවෙක් වගේ ගඳ ගසන මේ මව කුසක් ඇතුලේ බැහැලා බලන්න දෙයක් නැතුව, ආහන්න දෙයක් නැතුව, කන්න බොන දෙයක් නැතුව, අඳින්න පළඳින්න දෙයක් නැතුව, කතාබස් කරන්න කෙනෙක් නැතුව, විහිළු තාලු කරන්න කෙනෙක් නැතුව, කිසි දෙයක් නැතුව ඔහු විඳෝ විඳෝ ඉන්නවා. හැරෙන්න විදිහක් නැහැ. අම්මා ඇදගෙන වැටෙද්දි දරුවා විඳවන්න ඕනේ. අම්මා අතපය දිගෑරලා ඇවිදිද්දි දරුවා විඳවන්න ඕනේ. එයාට මෙයාට හෙල්ලෙන්න විදිහක් නැහැ. පෙරලෙන්න විදිහක් නැහැ. අධික වේදනාවක්. උණුසුම් දෙයක් කෑවොත් අම්මා උණුවලු නිරයකට වැරෙනා වගේ දරුවා විඳවන්න ඕනේ. අම්මා කෙනෙක් විඳවන උපරිම වේදනාව දරුවා ප්‍රසූත කරද්දී විඳවන වේදනාව. අම්මා ඒ විදිහට විඳවනවා දරුවා කොයි විදිහට විඳවනව ඇද්ද? එතකොට මවකුසේදී මවකුසට පිවිසිලා මවකුසින් බිහි වෙද්දී ඉපදීමේ දුක මනුස්ස ලෝකයේ මේ අයුරු නම් අපිට තිරිසන් අපාය ඉපදීම ගැන කතා කරන දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. නිරේ දුක ගැන අපිට කතා කරන දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. නිරිසතාට බලන 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 පැත්තේ ඉපදීච්ච නිරිසතාට බලන බලන පැත්තේ ගිනි ජාලාව පේන්නේ. ඇයින 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 පැත්තේ රෞද්‍ර හඬ ඇහෙන්නේ. අල්ලපිය මරාපිය කොටාපියගේ ආදී වශයෙන් පහස ලැබෙන තරමක් ලැබෙන්නේ අධීක වේදනාවෙන් යුත පහස. එතකොට මේ උපන් සත්වයා නිරිසතා මේ අයුරින් අධීක වේදනාවක් විඳවද්දී ඉපදීමේ දුක එතනින් පස්සේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් වලින් මේ පිරිච්ච ජීවිතය. ඒකට හේතුව තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගෙන සිටීම මේ ලෝකේ අතහැර ගන්න බෑ. ඒ ඉපදීමේ දුකර ගොදුරු වෙන ඇස් දෙකේම ඉල්ලා ඉන්නවා. ඒක අතහැර ගන්න බෑ. තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ කන් දෙකම අල්ලගෙන ඉන්නවා. අතහැර ගන්න බෑ. ඒ නාසෙම, ඒ දිවම, ඒ කයම, ඒ මනසම අල්ලගෙන ඉන්න. නිරිසතාවත් අධීක වේදනාවක් විඳවද්දී පවා ඒක අතහරින්නේ. ඒ තරමට නුවණක් දියුණු කිරීමේ හැකියාව නිරිසතෙකුට නැහැ. ඒ තරම් නුවණක් දියුණු කිරීමේ හැකියාව තිරිසන් සතෙකුට නැහැ. ඒ තරම් නුවණක් දියුණු කිරීමේ හැකියාව ප්‍රේතේකුට නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලස්සනට අපිට විස්තර කළා මේකෙන් නිදහස් වෙලා යන්න මාවතක්. ඒ නිදහස් වෙලා යන්න මාවත ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්තයි. මේ සියලු කෙලෙස් උපදීන් ගිවා දමපු තැන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වෙඩිච්ච තැනයි. එතන නිවන සාක්ෂාත් කරන තැනයි. ආර්ය සත්‍ය දර්ශනයේ යුක්ත තැනැත්තා නිවන සාක්ෂාත් කරනවා. අපගේ නාගසේන මහරහතන් වහන්සේ ලස්සන විග්‍රහයක් කළා නිවන ගැන, නිවන සාක්ෂාත් කිරීම ගැන. අපි බලමු අපිට ආර්ය සත්‍ය දර්ශනයේ ගැනත් නිබ්බාන සච්ච කිරියාච නිවන සාක්ෂාත් කිරීම ගැන තමයි මේ මංගල කාරණාව විස්තර කරන්න තියෙන්නේ. ඒතර මේ මංගල කාරණාවක් වෙන්නේ කොහොමද කියලා දැන් අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතන් ඉන්නේ උදේ පාන්දර භික්ෂුවක් දකින්න හොඳ නැහැ, අසුබයි. ඊළඟට විවාහ මංගල්‍යයක් කරන්න හොඳ නැහැ, හඳාම් බලන්න නැතුව, අසුබයි. ඊළඟට පෝරුවට නැගි දැන් එකත් බලන්න ඕනේ, අසුබයි නැත්තම්. ඊළඟට අපි හිතන් ඉන්නේ උදේ පාන්දර පොල් කිච්චෙත් දකින්න හොඳ නැහැ, ඊළඟට හිස් කලයක් දකින්න හොඳ නැහැ, අසුබ දේවල් කියලා. දැන් අපිට තේරෙනවා අපි මේ ඔක්කොම මුලාවට පත් වෙලා තිබ්බේ බුද්ධ දේශනා කියවපු නැති නිසා. දැන් තේරෙනවා බුදුරජාන් වහන්සේ මංගල කරුණු 38යි දේශනා කළේ. ඊට අමතරව මංගල කාරණාවක් නැහැ. මේ බලන්න ශ්‍රේෂ්ඨ මංගල කාරණාව විස්තර කළ තියෙන විස්තර කිරිල්ල. එතකොට මේකේ හරි ලස්සන විස්තරයක් කරනවා නාගසේන මහරහතන් වහන්සේ නිවන ගැන. මිලින්ද රජ්ජුරුව නාගසේන මහරහතන් වහන්සේකින් අහනවා, ස්වාමීනි, නාගසේනියන් වහන්සේ
යම් කිසි කෙනෙක් මනා පිළිවෙතෙහි යෙදී නිර්වාණය සාක්ෂාත් කරයි නම් ඔහු හටගෙන තිබෙන දෙයක් සාක්ෂාත් කරයිද නැත්නම් උපදවාගත් දෙයක් උපදවාගෙන යමක් සාක්ෂාත් කරයිද? ඒ කියන්නේ තිබෙන එකක් තිබූ දෙයක් සාක්ෂාත් කරනවද? එහෙම නැත්නම් අලුතෙන් එකක් උපදවගෙන සාක්ෂාත් කරනවද? එතකොට රාතන් වහන්සේ කියනවා ලස්සන විස්තරයක් යමෙක් මනා පිළිවෙතේ යෙදෙයි නම් රජතුමනි ඔහු නිර්වාණය සාක්ෂාත් කරයි. සාක්ෂාත් කරන්නේ තිබිච්ච දෙයක් නෙමෙයි කියනවා. උපදවාගෙන යමක් සාක්ෂාත් කරනවත් නෙමෙයි කියනවා. නිර්වාණ ධාතුව තිබෙන්නේ මේ මනා පිළිවෙතේ යෙදී ඔහු ඒක සාක්ෂාත් කරනවා. හංගන් නැතුව ස්වාමීනි ඇත්ත විස්තරේ මට දැන් කියා දෙන්න ස්වාමීනි. මේ නිවන ගැන සම්පූර්ණ විස්තරේ, නිවන කියන්නේ මේකයි, සාක්ෂාත් කරන නිවන මේකයි කියලා ලස්සනට නිර්වාණ ධාතුව විස්තර කරන්න කියලා රජ්ජුරුව අසා සිටියා. එතකොට රහතන් වහන්සේ මෙන්න මේ ලස්සන විස්තරය කරනවා. මහරජානි, සාන්ත සුඛ ප්‍රණීත වූ නිර්වාණ ධාතුව ඇත්තේමය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව තුළ මනාව පිළිවෙතේ යෙදෙන තැනැත්තා සීල සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් විමසමින් ප්‍රඥාවෙන් ඒ සාක්ෂාත් කරයි. හොඳට අනිත්‍ය මෙනෙහි කරනවා, ප්‍රඥාවෙන් විනිවිද දකිනවා. ආචාර්යවරයාගේ අනුශාසනාවේ හික්මිනි ශිෂ්‍යයා ප්‍රඥාවෙන් විද්‍යා ශිල්ප සාක්ෂාත් කරයි. ආන් ඒ වගේ බුද්ධානුශාසනාවේ මනාව පිළිපන් ශ්‍රාවකයා ප්‍රඥාවෙන් නිවන සාක්ෂාත් කරයි. කොහොමද විස්තරී කරනවා? නිර්වාණය කවර අයුරකින් දැක්කිය යුතුද? නිර්වාණය කොහොමද දකින්න තියෙන්නේ? එතකොට ලස්සන උත්තරයක් දුන්නා. මහරජාණනි, ඒ බාධා නැති, උපද්‍රව නැති, බීජ බියක් නැති, රැකවර නැති, ශාන්තු සැපේ ඇති, අති මිහිරි වූ, අති ප්‍රණීත වූ, අති පිරිසිදු සිහිල්ස් දෙයක් සේ දැක්ක යුත්තේය. රජතුමනි හරියට මෙන්න මේ වගේ එකක් කියන. බොහෝ ලී දර සමූහයක් දැල්වෙද්දී ඒ දැල්වෙන දරගොඩට කවුරු හරි කෙනෙක් වැටුණාට පස්සේ අධික උත්සාහයෙන් ඒකෙන් මිදිලා ගිනි රහිත තැනට පිවිසලා සුවසේ වාසය කරන්නේ බලවත් සුවයකට පත්වන්නේ යම් අයුරකින්ද? ආන් ඒ වගේ මහරජාන්නි, මේ සතර අපා දුකට වැටි සත්වයා රාග ద్వේෂ මෝහාදී ත්‍රිවිධ ගිනි ජාලාවෙන් දැවෙන සත්වයා නිරේට වැටිලා, තිරිසන් ලෝකෙට වැටිලා, පෙරේත ලෝකෙට වැටිලා, සතර අපායට වැටිලා, දෙව්ලොව බඹලොව ආදී සෑම තැනකම කැරකි කැරකි යන මේ සසර ගමනට වැටිච්ච සත්වයා රාග ගින්නින් දැවිදවි යද්දී, ద్వේෂ ගින්නින් දැවිදවි යද්දී, මෝහ ගින්නින් දැවිදවි යද්දී ඒ ගිනි ජාලා සියල්ල ගිනි ජාලාවේ මිදි පරම සුඛය වූ නිර්වාණය සාක්ෂාත් කරයි. ගින්න යම්සේද, ඒ ඇවිලෙන ගින්න යම්සේද, දර ආදීෙන් දැල්වෙන ගින්න යම්සේද, මේ රාග ద్వේෂ මෝහාදී කෙලෙස් ගින්න මෙසේ දැක්ක යුත්තේය. බලන්න කොච්චර ලස්සනද. ගින්නට වැටිනු පුරුෂයා යම්සේද, මනා පිළිවෙතේ යෙදෙන්නා දැක්ක යුත්තේ ඒ අයිරිනි. මනා පිළිවෙතේ යෙදී දුක් රහිත, ගිනි රහිත සැපවත් වූ අවකාශයේ යම්සේද, නිර්වාණය මෙසේ දැක්ක යුත්තේය. කොච්චර ලස්සනද. මහරජාණන් තව උපමාවක් කියනවා. සර්ප පුරුෂයෙක් සර්ප බලු මිනිස් ගුණකපයන්ගේ පිරි එතිලා ඉන්නවා, ගැලවෙන්න බැරුව ගැට ගැහිලා ඉන්නවා. එතකොට ඒ පුරුෂයා අර කුණුපයන් මගහැරලා ඒව ඔක්කොම කයින් අයින් කරගෙන කුණුප රහිත අවකාශයට පිවිසලා ඉන්නේ යම් අයුරකින්ද? ආන් ඒ වගේ මහරජතුමනි, ඒ සැපේට පත්වෙච්ච පුරුෂයා වගේ මේ කෙලෙස් කුණුපයන්ගෙන් පිරිච්ච රාග ద్వේෂ මෝහාදී කෙලෙස් කුණුපයන්ගෙන් පිරිච්ච ලෝකේ මලකුණ යම්සේද, අර බලු කුණුවල් ඒ වගේ මිනිස් කුණුප සර්ප කුණුපාදී කුණුප යම්සේද, පංචකාමයන් මෙසේ දැක්ක යුත්තේ. ඇහැට පේන ප්‍රිය මනාප ලෝකේ, ලස්සන ලෝකේ. කනට ඇහෙන ප්‍රිය මනාප ලස්සන ලෝකේ. ගඳ සුවඳ ලෝකේ, රස ලෝකේ, සුවඳ ලෝකේ, පාස ලෝකේ. මේක දකින්න කියනවා පංචකාම ලෝකේ කුණුපයක් විදිහට. කුණුපයක් සහිත මේ මලකුණ තුළ සිරවී සිටින පුරුෂයා යම්සේද, ඒ වගේ දකින්න ඕනේ මනා පිළිවෙතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදෙන පුරුෂයා මේ වරින් දැක්ක යුත්තේ. ඒ කුණුප රහිත පිරිසිදු අවකාශයේ යම්සේද, නිවන දකින්න ඕනේ කියන මේ විදිහට අර කුණුපයෙන් බේරිච්ච සත්වයා දකින්න කියනවා නිර්වාණේ, මේ නිර්වාණයට සාක්ෂාත් කරලා ඉන්නවා. ඊළඟට කියනවා, මහරජාණනි, බේටපත් තැතිගත් කම්පීතෝ
විපරීත භ්‍රාන්තයට පත් පුරුෂයෙක් බලවත් වීරයෙන් යුතුව ඒකින් මිදිලා ස්චිර වූ අචල වූ නිර්භය ස්ථානයකට පිස සැපසේ වාසය කරයිද? ආංගේ වගේ යමෙක් මනා පිළිවෙතේ යෙදෙන්නේ නම් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් ඉතා බිහිසුණු මේ සසරෙන් මිදිලා නිර්වාණ සුඛේ සාක්ෂාත් කරයි. බය යම්සේද ආන් ඒ වගේ දකින්න කියන බයක් විදියට බයෙන් තැතිගත් කම්පිත වෙච්ච විපරීත වෙච්ච පුරුෂයා දකින්න කියනවා ඉපදීම ජරාව ව්‍යාධි මරණාදී ආපහු හටගන්නා වූ මේ දුක්ඛිත සසරට වැටිච්ච සත්වයා බලන්න කියනවා බයට පත් වෙච්ච සත්වයා වගේ. ඒ පුරුෂයා මනා පිළිවෙතේ යෙදිලා නිවන සාක්ෂාත් කරයිද? ඒ නිර්භය ස්ථානයේ දකින්න කියනවා නිවන විදියට. කච්චර ලස්සනද? කෙලිටු කුණු කසල ඇති මැටි මඩ ඇති යම් ප්‍රදේශයකට වැටිච්ච පුද්ගලයෙක් මහත් උත්සාහයකින් ඒ මැටි මඩ බැහැර කරමින් එයින් ගොඩ වෙලා විමල ප්‍රදේශයකට පැමිණ සැපසේ වාසය කරයිද? ආන් ඒ වගේ කෙලෙස් මඩගෝරුවේ පිරිච්ච සත්වයා, ඒ තුළම හිරවෙච්ච සත්වයා, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැමැති මඩ ගොහරු එරිච්ච සත්වයා, ඒක තුළම කිඳා බැස සත්වයා, ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සියල්ල අත්හැරලා විමල වූ භූමිභාගයට පැමිණ වාසය කරයිද? ඒ විමල වූ භූමිභාගයේ නිර්වාණයයි. කොච්චර ලස්සනද? මනා පිළිවෙතේ යෙදෙන තැනැත්තා නිවන සාක්ෂාත් කරන්නේ. ඊළඟට කියනවා මනා පිළිවෙතේ පිළිපන්නේ යම් භික්ෂුවක් මනා පිළිවෙතේ පිළිපන්නේද සංස්කාර ධර්මයන්ගේ පැවැත්ම හොඳට නුවණින් දකිනවා. නුවණින් විමසද්දී විමසද්දී මේ සංස්කාර හටගත් සියලු දේවල් ඔහු දකිනවා. ඉපදීමේ දුක හොඳට පේනවා. මෞකසේ වැටිලා විඳවන දුක්, නිරේ ඉපදෙලා විඳවන දුක්, තිරිසන් ලෝකේ ඉපදිලා පෙරේත ලෝකේ දෙවියන් අතර හැම තැනකම ඉපදිලා විඳවන දුක් සියල්ල මෙයා සිහි කරනවා. ජරා දුක් සියල්ල, ව්‍යාධි දුක්, මරණ දුක් හේතු නිසා යමක් හටගත්තාද ඒ සියල්ල මුල මැදාග කිසි තැනක සැපයක් මිහිරක් නැති බව, ඒ අල්ලාගත් කිසිවක ස්ථිර බවක් නැති බව හොඳට නුවණින් පසක් කරනවා. නුවණින් මෙනෙහි කරද්දී මෙනෙහි කරද්දී දවස මුළුල්ලේ රත් වෙච්ච, කරකස වෙච්ච, ගිනියම් වෙච්ච යකඩ බෝලයක් කොහේවත් අල්ලන්න තැනක් නැද්ද? යකඩ බෝලයක් ගුලි මේ හොඳට රත් වුණාට පස්සේ අල්ලන්න තැනක් තියෙනවද? ආන් ඒ වගේ පුරුෂයා බලනවා කොහේ හරි තැනක් ආස්වාදයෙන් බැසගන්න තැනක් තියෙනවද? අල්ලන්න තැනක් තියෙනවද? තෘෂ්ණාව තුළ කිඳා බහින තැනක් තියෙනවද? කාම තෘෂ්ණාවෙන් අල්ලගන්න තැනක් තියෙනවද? භව තෘෂ්ණාවෙන් අල්ලගන්න තැනක් තියෙනවද? විභව තෘෂ්ණාවෙන් අල්ලගන්න තැනක් තියෙනවද? කිසි තැනක් දකින්නේ. ඉපදීමේ දුකමයි ඔහු දකින්නේ. ජරාවට පත්වීමේ දුකමයි ඔහු දකින්නේ. මරණයට පත්වීමේ දුකමයි ඔහු දකින්නේ. ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් වලින් පිරිච්ච මේ සසරමයි ඔහු දකින්නේ. ඔහුට අල්ලන්නේ කිසි තැනක් නැහැ. දෙවියන් අතර ගත්තත් ඒ සියලු දුක් දකිනවා. බ්‍රහ්මීන් අතර ගත්තත් ඒ සියලු දකිනවා. මිනිසීන් අතර ගත්තත් ඒ සියලු දුක් දකිනවා. මේ අයිරින් සියලු දුක් දකින්නා වූ ඔහුට නුවණ පහළ වෙනවා. නුවණින් මේවා දකින්නේ ප්‍රඥාව වැඩිගෙන යනවා. ප්‍රඥාව දියුණු වෙද්දී සංස්කාරයන් තුල ඇති ඉපදීමේ දුක, ජරා, ශෝක, වැළපීම්, දුක් දුම්න, සුසුම් හෙලීම් දකිද්දී ඒ කිසිවක් අල්ලගන්නේ නොපිහිටි විඥානයක් පිහිටනවා. ඒකට කියනවා අනිදස්සන විඥානය කියලා. කිසි තැනක නොපිහිටින්නා වූ විඥානය දෙවියන් අතරවත් ආසා මාත්‍රකින් හිත පිහිටන්නේ. චක්කු විඤ්ඤාණය කොහෙවත් ආසා මාන්ත්‍රිකින් පිහිටන්නේ. සෝත විඤ්ඤාණය කනේ හට ගන්නා වූ විඤ්ඤාණය, දිවේ හට ගන්නා වූ විඤ්ඤාණය, නාසයේ හට ගන්නා වූ විඤ්ඤාණය, ඊළඟට කයේ හට ගන්නා වූ විඤ්ඤාණය, මනසේ හට ගන්නා වූ විඤ්ඤාණය කිසිම අයිරකින් ආසා මාන්ත්‍රිකින් නොපවත්වනවා. ඒකට කියනවා රාතන් වාසයේගේ විඤ්ඤාණය අනිදස්සන විඤ්ඤාණය. අල්ලා ගත යුතු කිසිවක් මේ කිසිම දෙයක් කොහෙවත් තියෙන බවක් ඔහු දකින්නේ. ඒ නිසා ඔහු මේ සැබෑ සරණට පත් වෙලා සැබෑ රකවරණි, සැබෑ සරණ, සැබෑම අසරණ බවින් මිදිලා ඔහු සසර දුකින් එතරට යනවා. දැල්ලමින් තිබෙන මහත් වූ ගිනි කඳකට පුරුෂයෙක් පිවිසෙන්නේද බලවත් බලවත්ව රැකවරණ රහිතයි.
අසරණ වෙලා ඉන්නේ. බලවත්තු අසරණ වෙයි. ගින්න කෙරෙහි අවබෝධයෙන් ඔහුට එපා වීමකටපත් වෙනවා. ගින්නෙන් බේරෙන්නම යොහු මහන්සි ගන්න. ආන් ඒ වගේ සසරට වැටිච්ච සත්වයා ඉපදීම ගැන සිහි කරද්දී බලවත් ගින්නක් සෙයින් මහු දකි. ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සියල්ල කෙලෙස් සහිත මේ ගිනි ජාලාවේ පිච්චි පිච්චි යන අයුරු ඔහු දකි. ආන් එතකොට මේ සියලු ක්ලේශයන් බන්ධනයන්ගෙන් සියල්ලෙන් මිදලා යනවා. ඔහු නිර්වාණය සාක්ෂාත් කරනවා. සකස් වෙච්ච කිසි දෙයකට ආසා මාත්‍රයක් පවත්න්නේ. කොයිතරම් ලස්සනද අපගේ නාගසේන මහරහතන් වහන්සේ නිර්වාණය ගැන විස්තර කරපු අයුරු. අපිට තව විස්තරයක් හමු වෙනවා නාගසේන මහරහතන් වහන්සේම මේ නිවන ගැන විස්තර කරපු තව විස්තරයක්. රජ්ජුරුවෝ මිලින්ද රජ්ජුරුවෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි නිර්වාණය රූපසටහනකින් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. මෙන්න මේ වගේ එකක් නිර්වාණය කියලා කියන්නේ කියලා ඇඳලා පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට රහතන් වහන්සේ කියනවා, රජතුමනි ඇඳලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ නිර්වාණය කියන එක. එතකොට කියනවා උපමාවකින් කාරණාවකින් පැහැදිලි කරලා දෙන්න ස්වාමීනි කොහොමද නිර්වාණය කියන්නේ කියලා. මහරජාණනි, මහා සමුද්‍රය මහා සාගරය කියලා යමක් ඔබ අහලා තියෙනවද කියලා හුවා. ස්වාමීනි මම මහා සමුද්‍රයේ මහා සාගරයක නහලා තියෙනවා. එතකොට රජතුමනි, මහරජතුමනි, මහා සාගරේ මෙච්චර ජලයේ තියෙනවා, මෙච්චර සත්‍යෝ මේ සාගරය තුළ ඉන්නවා කියලා ඔබින් ඇහුවොත් එහෙම ඔබ දෙන උත්තරේ මොකද්ද කියලා අහනවා. සාගරයේ ජලය මෙච්චරක් තියෙනවා, සත්තු මෙච්චරක් සාගරය තුළ ඉන්නවා කියලා ඔබින් ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද කියලා අහනවා. එතකොට රජ්ජුරුව කියනවා, ස්වාමිනී කවුරු හරි මගෙන් ඇහුවොතින් එහෙම සාගරයේ කොච්චර ජලය තියෙනවද, සත්තු කොච්චර ඉන්නවද සාගරය තුළ කියලා ඔබින් ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? සාගරයේ මෙච්චර වතුර තියෙනවා, මෙච්චර සත්තු ඉන්නවා කියලා ඇහුවා. උත්තර තියෙනවා දෙන්න. රජ්ජුරුව කියනවා, පුරුෂය ඔබ මගෙන් ඇහුවේ නොඇසිය යුත්තක්. කිසිවෙකුත් විසින් පිළිතුරු නොදිය යුතු ප්‍රශ්නයක් ඔබ මගෙන් ඇහුවේ. මේ ලෝකයේ පිළිබඳ යම් කෙනෙක් යම්තාක් අවබෝධ කළාද, ඒ කිසි කෙනෙක් අවබෝධ මේ තේරු නොගත දෙයකුයි ඔබ මගෙන් ඇහුවේ. කිසි කෙනෙක් පිළිතුරු නොදීපු දෙයකුයි ඔබ මගෙන් ඇහුවේ. මහා සමුද්‍රයේ ජලයේ මනින්නට නොහැකිය. මහා සමුද්‍රයේ සිටින සත්තු මෙච්චර ප්‍රමාණයක් ඉන්නවාය කියා ඒත් මනින්නට නොහැකිය. කීම මහරජාණෙනි, මහරජ්ජුරුවන් වහන්ස, එහෙමනම් මේ තිබෙන්නා වූ සබහාදහමට අයිති මහා සාගරයේ ගැන පිළිතුරු දෙන්නේ ওই විදිහටද? කොහොමද උත්තර දෙන්නේ? දැන් තිබෙන දෙයක් ගැන මම මෙහැව්වේ. එතකොට දැන් ඔබ උත්තර දෙන්නේ ওই විදිහටද කියලා ඇහුවා. එතකොට මහා සමුද්‍රයේ මෙපමණ ජල ඇත්තේ, මෙපමණ සත්තු සිටියේ කියලා ගණන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. බෑ කිව්වා. මේ විශේෂ ප්‍රශ්නික මහරජාණනි, සබහාදහමට අයත් මහා සාගරේ ජලයේ මෙච්චරයි කියලා, සත්තු මෙච්චර ඉන්නවා කියලා ගණන් කරන්න බැරි නම් මහරජාණනි, තිබෙන්නා වූ නිර්වාණ ධර්මයේ රූප සටහනකින් පෙන්වන්න පුළුවන් කමක් තිබේද කියලා අහනවා. සාගරේ ජලයේ මෙච්චරක් තියෙනවා, මහා සාගරේ ජලයේ සත්තු මෙච්චරක් ඉන්නවා කියලා කියන්න බැරි නම් නිර්වාණය ගැන කොහේ රූප සටහනකින් පෙන්වන්නද කියලා අහනවා. එර්දිමත් චිත්ත වසී ප්‍රාත කෙනා නිර්වාණෙහි රූපයක් හෝ සටහනක් හෝ වයසක් හෝ ප්‍රමාණයක් හෝ උපමාවකින් කාරණාවකින් හේතුවකින් න්‍යායකින් දක්වන්නට නොහැක්කේ. කිසි කෙනෙකුට නිර්වාණය මේකයි කියලා රූපසටහනකින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ කියනවා. මහරජතුමනි, තව උපමාවක් තේරුම් කරගන්න කියනවා. අරූපකායික දෙවරු ගැන අහලා තියෙනවද කියලා අහනවා. අහලා තියෙනවා කියනවා. අරූපකායික දෙවරු ඉන්නවද නැද්ද කියලා අහනවා. ඉන්නවා කියනවා. රජතුමනි, අරූපකායික දෙවරු මෙන්න මේ වගේ කියලා ඔබට රූපකින් පෙන්වන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට රජ්ජුරුව කියන, ස්වාමිනිය අරූපකායික දෙවි කෙනෙක් කොහොමද රූපකින් පෙන්වන්නේ? අරූපයිනේ. රජතුමනි, සිටින්නා වූම අරූපකායික දෙවියන්ගේ රූපසටහනක් පෙන්විය නොහැකි නම් නිර්වාණයේ රූපසටහනකින් කෙසේ පෙන්වන්නද කියලා අහනවා.
නිර්වාණය ඒකාන්ත ස්වාමිනී නාගසේනියන් වහන්ස නිර්වාණය ඒකාන්ත සැපේ කියන්න එසේම වේවා. රූප සටහනකින් වයසකින් ප්‍රමාණික උපමාවකින් කාරණාවකින් පෙන්නන්න බැරි බව ඇත්ත. නිදර්ශනයකින් පෙන්නන්ටත් බෑ. හැබැයි ස්වාමීනී ඒ පිළිබඳ තව උපමාවක් තියෙනවද කියලා එතකොට කියනවා. මහරජාණනි, ස්වරූප වශයෙන් නිර්වාණය කිසිවක් නැත්තේ, එනමුදු ගුණ වශයෙන් උපමා නිදර්ශන මාත්‍රයකින් දැක්විය හැකිය. ගුණ වශයෙන් පෙන්වන්න පුළුවන් නිර්වාණය මෙන්න වගේ කියලා. කොහොමද ගුණ වශයෙන් පෙන්වන්නේ කියලා අහනවා ස්වාමිනි. නිර්වාණය පිළිබඳ ගුණ වශයෙන් යම් පමණකින් හෝ විස්තරයක් අසන්න ලැබෙන්නේ නම් ස්වාමිනි, ඒ පවසා වදාළ මැනව මේ බලන්න. රජ්ජුරුවෝ කියන කතාව, මාගේ හදේ ඇති දාහේ සීතල මధుර වචන නැමැති මන්ද මාරුතීන් දුරුකොට නිවා වදාළ මැනව, නිර්වාණය ගැන දේශනා කරන මැනව. එතකොට නාගසේන මහරහතන් වහන්සේ නිවන ගැන ලස්සන විග්‍රහයක් කළා. මහරජාණනි, පිවුමේ නෙළුම් මලේ ඇති එක ගුණයක් නිර්වාණයට පිවිසියේය. ජලයේ ඇති ගුණ දෙකක්, ඖෂධයේ ඇති ගුණ තුනක්, මහා සමුද්‍රයේ ඇති ගුණ හතරක්, භෝජනයේ ඇති ගුණ පහක්, ආකාශයේ ඇති ගුණ දහයක්, චින්තා මාණික්ක රත්නයේ ඇති ගුණ තුනක්, රත්සඳුන් හරේ ඇති ගුණ තුනක්, සාරවත් ගිතලේ ඇති ගුණ තුනක්ද, ගිරි සිකරේ ඇති ගුණ පසක්ද නිර්වාණයට පිවිසිය. මේ නිර්වාණය ගැන පෙන්වන්න පුළුවන් උපමා ටික ලස්සන විග්‍රහයක් කළා. ස්වාමිනී, පිවුමේ ඇති ගුණේ මොකද්ද කියලා අහනවා. මහරජාණනි, නෙළුම් මල පිවුම දියෙහි නොතැවරේ උඩට පිවිසියේ වෙයි. දිය තැවරෙන්නේ නැහැ. එසේ මහරජාණනි, නිර්වාණයේ සියලු කෙලෙසුන් හා නොතැවරී පවතී. කොහෙවත් කෙලෙස් මාත්‍රයක් නැහැ. ලස්සන උපමා බලන්න රහතන් වහන්සේගේ. නාගසේනියන් වහන්සේ ජලයේ ගුණ දෙකක් නිර්වාණයට පිවිසිය බව පැවසියේ. මොකද්ද ගුණ දෙක කියලා අහනවා. මහරජාණනි, ජලයේ සිසිල් වන්නේය, දැවිලි තැවිලි නිවා දමයි. එසේම මහරජාණනි, නිර්වාණයේ සිසිල් සියලු කෙලෙස් දැවිලි තැවිලි නිවා දමයි. සියලු කෙලෙස් දැවිලි තැවිලි සියල්ල නිවා දානවා වතුර වගේ. මහරජාණනි, ජලයේ ක්ලාන්ත වූ පීඩාවට පත් වූ පිපාසිත වූ ග්‍රීස්මීන් තැවීගේ ජනයාගේ පක්ෂීන්ගේ සත්ත්ව ප්‍රජාවගේ පිපාසය දුරු කරයි. රජතුමනි, ආන් ඒ වගේ නිර්වාණය කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභව තෘෂ්ණාවෙන් හටගන්නා වූ සකලවිධ පිපාසයන් සියල්ල දුරු කරයි. කෙලෙස් පිපාසා දාහ සියල්ල දුරු කරලා දානවා ජලය. සාමීනි, නාගසේනියන් වහන්සේ ඖෂධයේ තුන් ගුණයක් නිර්වාණයට පිවිසියේ බව පැවසුවා. ඒ මොකද්ද කියලා අහනවා. ඖෂධය වසවිසින් පීඩා විඳි සත්වයන් හට පිළිසරණ ලබා දෙනවා. ඖෂධය භාවිතා කරලා වසවිසින් පීඩා විඳින සත්වයන් සුවපත් කරනවා. එසේම මහරජාණනි, නිර්වාණයේ කෙලෙස් වසවිසින් පීඩා විඳින සත්වයාට පිළිසරණ ලබා දෙනවා. කෙලෙස් වසවිසට පිළිසරණ දෙන්නේ නිර්වාණයයි. මහරජාණනි, ඖෂධ රෝග පීඩා නිමාවට පත් කරයි. රෝග පීඩා සියල්ල නිමාවට පත් කළා දානවා ඖෂධය විසින්. නිර්වාණයේ සියලු දුක් නිමාවට පත් කරයි. නිර්වාණයේ සියලු දුක් ගෙවල අවසන් කළා දානවා. මහරජාණනි, ඖෂධයේ සත්‍යා මරණයෙන් වළක්වයි. ඖෂධයේ සත්‍යා මරණකින් බේරෙනවා. එසේයි මහරජාණනි, නිර්වාණයේ සත්‍යයන් යලි යලි සිදුවන මරණයෙන් වළක්වනවා. නිර්වාණයේ ආය ආය මරණකින් වලක්කල දානවා. නාගසේනියන් වහන්ස, මහා සමුද්‍රයේ සිව් ගුණයක් නිර්වාණයට පිවිසිය බව පැවසුවා. මොකක්ද කියලා අහනවා. ගුණ හතරක්. මහරජාණනි, මහා සමුද්‍රයේ සියලු කුණපයන් මලකුණු සියල්ල ඉවත් කරලා මලකුණු වලින් තොර දෙයක් කරලා දානවා. ඒ වගේමයි මහරජතුමනි, නිර්වාණයේ සියලු කෙලෙස් කුණපයන් ඔක්කොම බැහැර කරලා දානවා. කෙලෙස් කුණප කිසි දෙයක් රඳව ගන්නෑ නිවෙනි. සියල්ල අවසන් වෙලා යනවා. කෙලෙස් කාට කුණප මුකුත් නැහැ. මහරජාණනි, මහා සමුද්‍රයේ සුවිශාලය බැසගත් කෙනෙකුට එතරක් මෙතරක් පේන්නේ නැහැ. මහා සාගරයේ කෙලවරක් හොයාගන්න බෑ. එතරක් මෙතරක් පේන්නේ නැහැ. සියලු ගංගා ජලයන්ගෙන් පිරිලා ඉතිරිලා ගියත්, කොච්චර පිරිලා ගියත්, කොච්චර වතුර ගලාගෙන ආවත් ඒක නොපිරෙයි. පිරින්නේ නැහැ. කොතරම් වතුර ආවත් පිරිලා අවසන් වෙන්නේ නැහැ. උඩට ඉන්නේ වතුරපාල. මහරජාණන් නිර්වාණයේ ඒ වගේමයි සුවිශාලයි.
බැසගත් කෙනෙකුට එතරක් මෙතරක් පෙනෙන්නේ නැහැ. නිර්වාණය මේ වගේ දෙයක්, මහා සාගරය වගේ. සියලු සතුන් වැදගත්, සියලු දෙනා නිර්වාණය සාක්ෂාත් කළත් නිර්වාණය පිරලා ඉතිරිලා යන්නේ. ඒක ඉවර වෙලා යන්නේ, පිරලා ඉතිරිලා යන්නේ. මහරජාණන් මහා සමුද්‍රයේ විශාල සත්වයන්ගේ වාසස්ථානයයි. විශාල සත්වයන්ගේ තිමි තිමිංගල තිමර පිංගලාදී තල්මසු ආදී විශාල සත්වයන්ගේ වාසස්ථානයේ මහා සමුද්‍රයේ. ඒ වගේම මහරජාණනි නිර්වාණය කීනාසව බල ප්‍රාප්ත චිත්ත වශීභූත වූ නිර්මල වූ මහත් වූ රහතුන්ගේ වාසස්ථානය. රහතන් වහන්සේලාගේ වාස භූමිය තමයි නිර්වාණය. කොච්චර ලස්සනද බලන්න මේ කියන උපමා. මහරජාණනි මහා සමුද්‍රයේ අපරිමිත අනේකවිධ විපුල රළ පුෂ්පයන්ගෙන් ගැවසී ගත්තේය. මහරජාන නිර්වාණය අපරිමිත අනේක විද විපුල විද්‍යා විමුක්ති පුෂ්ප කුසුමයන්ගෙන් ගැවසී ගත්තේය. විද්‍යා විමුක්ති නැමති පුෂ්පයන් පිරලා ඉතිරිලා තියෙන තැන තමයි නිර්වාණය. ස්වාමිනී නාගසේනයන් වහන්සේ භෝජනේ ගන්න ආහාරයේ පස් ගුණයක් නිර්වාණයට පිවිසි බව පැවසුවේය. නිර්වාණයට පිවිසියේ භෝජනේ කවර පස් ගුණයක්ද? ගුණ පහක් නිර්වාණයට පිවිසියා කියන මොකද්ද කියලා අහුවා. භෝජනයේ සියලු සත්වයන්ගේ ආවුෂ දරන්නේය. සියලු සත්වයන්ගේ ආවුෂ දරාගෙන ඉන්නේ භෝජනයයි. මහරජාණනි නිර්වාණේ සාක්ෂාත් කළවුන්ගේ ජරා මරණ නැසීම වශයෙන් ආවුෂ දරන්නේය. ආවුෂී දරාගෙන ඉන්නේ නිර්වාණයයි. මහරජාණනි භෝජනයේ සියලු සත්වයන්ගේ බල වඩන්නේය. සියලු සත්වයන්ගේ බල වඩන්නේ නිවනයි. නිර්වාණේ සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ ඉර්ධි බල වැඩෙන්නේ, ඉර්ධි බල වඩන්නේ. කොයිතරම් ලස්සනද මහරජාණනි භෝජනය සියලු සත්වයන්ගේ ශරීර ස්වභාව ජනනය කරන්නේ. භෝජනයෙන් තමයි අපි හැඩවැඩ වෙලා ලස්සනට ඉන්නේ. සත්වයන්ගේ ශරීර ස්වභාව ජනනය කරන්නේ භෝජනය. නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්වයන්ගේ ගුණ ස්වභාව ජනනය කරන්නේ, ගුණයෙන් බබලන්නේ නිර්වාණය සාක්ෂාත් කළ රහතන් වහන්සේලා. ඒ නිර්වාණේ බැසගත් රහතන් වහන්සේලා ගුණේ බබලනවා. භෝජනේ සියලු සත්වින්ගේ සාගිනි පීඩා සංසිඳවයි. සියලු කුසගිනි පීඩාවන් සියල්ල සංසිඳවල දානවා භෝජනේ. නිර්වාණේ සාක්ෂාත් කළ සියලු සත්වින්ගේ සියලු කෙලෙස් පීඩා සංසිඳවයි. කොච්චර ලස්සනද? සියලු කෙලෙස් පීඩා සියල්ල සංසිඳවල දානවා භෝජනේ. භෝජනයේ සියලු සත්‍යයන්ගේ සාගින්නෙන් හටගත් දුර්වලතා දුරු කරයි. එසේම නිර්වාණය සාක්ෂාත් කළ සියලු සත්‍යයන්ගේ සියලු කෙලෙස් දුන් සාගින්නෙන් හටගත් දුර්වලතා සියල්ල දුරු කරලා දානවා නිර්වාණය. ස්වාමිනී නාගසේනියන් වහන්සේ ආකාශී යති ගුණ 10ක් ගැන කිව්වා. නිර්වාණයට පිවිසි බව පැවසුවා. එතකොට ආකාශයේ තියෙන ගුණ 10 මොකක්ද කියලා අහුවා. නිර්වාණයට සම කරන්න පුළුවන්. ආකාශයේ නූපදී හටගන්නේ ගන්නෙවේ. ආකාශය කියන්නේ උපදින් නැති එකක්. නොදිරයි. ආහස දිරන්නේ. ආහස මිය නොයයි. මියනව දහස දැකලා තියෙනවා මිය ගිහිල්ලා. ආහස මිය නොයයි. ආහස චුත නොවේ. ආහස චුත වෙන්නේ. යාලි නූපදී ආහස යාලි උපදින්නේ. ආහස මැඩලිය නොහැක්කේය. ආහස මැඩලන්න බෑ. සොරුන්ට ගත නොහැක්කේ. හොරුන්ට ගන්න පුළුවන්ද ආහස? අපි ඉඩම් කඩන්නම් අල්ල ගන්න හොරු. ආහස ගන්න පුළුවන්ද? හොරුන්ට ගත නොහැක්කේය. කිසිවක් ඇසුරු නොකලේය. ආහස කිසිවක් ඇසුරු නොකළෝ. කිසිවක් ඇසුරු කරන්නේ. පක්ෂීන්ගේ ගමන ඇත්තේය. ආහසේ පක්ෂීන්ගේ ගමන ඇත්තේය. ආහස නොවැසී යත්තේය. ආහස වහන්න පුළුවන්ද කාටවත්? ඉදිරිය දත් දාලා බෑ. කාටවත් ආහස වහන්න බෑ. අනන්තේ ආහසේ සීමාවක් නැත්තේය. අනන්තය. එසේම මහරජාණනි නිර්වාණේ නූපදී. නිර්වාණේ උපදින එකක් නෙවෙයි. නොදිරයි. නිර්වාණේ දිරන්නේ. මිය නොයයි. චුත නොවේයි. යාලි නූපදී ආයුපදින්නේ. මැඩලිය නොහැකි. කිසි කෙනෙකුට මඩින්න බෑ. සොරුන්ට ගත නොහැකි. කාගිවත් අරහත්වයක් තව කෙනෙකුට හොරකම් කරන්න පුළුවන්ද? බෑනේ.
හොරකම් කරන්න බෑ. කිසිවක් ඇසුරු නොකළේ කිසි දෙයක් ග්‍රහණය කරගෙන ඉන්නේ අල්ලගෙන ඉන්නේ අහස වගේ. ආර්යන්ගේ ගමන ඇත්තේය අහසේ පක්ෂීන්ගේ ගමන වගේ රහතන් වහන්සේලාගේ ගමන තියෙන්නේ නිවන තුල නිර්වාණය තුල. නොඇසී ඇත්තේ නිර්වාණය වැහිලා නැහැ. අනන්තයේ සීමාවක් නැහැ. නිර්වාණයේ සීමාවක් නැහැ. ආහසේ සීමාවක් නැහැ වගේ නිර්වාණයේ සීමාවක් නැහැ. කොයිතරම් ලස්සනද මේ උපමා. නාගසේනියන් වහන්සේ මාණික්ක රත්නේ මැණිකේ මාණික්ක රත්නේ තුන් ගුණයක් නිර්වාණයට පිවිසි බව පැවසුවේය. ගුණ තුනක් කියන කිව්වා. චින්තා මාණික්ක රත්නේ කැමති සියලු දෑ ලබා දේ. චින්තා මාණික්ක අතට ගත්තට පස්සේ තමන් කැමති යමක්ද ඒ සියල්ල ලබා දෙනවා. නිර්වාණේ කැමති සියලු දෑ ලබා දේ. නිර්වාණයට පත්වෙච්ච කෙනාට සියලු සැප සම්පත් හම්බේ. මංගල කරුණ නෙවෙයිද බලන්න දැන්? නිර්වාණයේ මංගල කරුණ නෙවෙයිද? ආරි සත්‍ය දර්ශනයේ මංගල කාරණාව නෙවෙයිද? සියලු සැප සම්පත් මේ ඔක්කොම හම්බෙන්නේ මොකෙන්ද? නිර්වාණය සාක්ෂාත් කරද්දී ආරි සත්‍ය දර්ශනේ යුක්ත වුණාට පස්සේ මේක හම්බෙන්නේ. මේ තමයි ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මංගල කාරණා. අපි කොච්චර මංගල ගෙවල් වල මගුල් ගෙවල් වල ගිහිල්ලා කොච්චර මංගලෝසව ගත්තත් ඒ හැමතැනම තියෙන්නේ අවමංගල කාරණාමයි. මත්පැන් පාවිච්චිය මංගලයක්ද අවමංගලයක්ද? ඈ මජ්ජපානාච්ච සංයම අවමංගලයක් නේ. ඉතින් මගුල් කාරණාව වෙන්නේ මොකද්ද? මත්පැන් ඉදිරි. එහෙනම් මගුල් ගෙදර බොනවනම් එතන මංගල උත්සවයද තියෙන්නේ අවමංගල උත්සවයක්ද? අවමංගල උත්සවයක් නේ තියෙන්නේ. නිර්වාණය සාක්ෂාත් කිරීම ආර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත වීම මංගල කාරණාවකි. සියලු සැප සම්පත් ලබා දී මාණික්ක රත්නේ ජනයාට මහා සතුට උපදවා දෙයි. මහරජාණෙනි නිර්වාණේ මහා සතුට උපදවා දෙයි. මහා සැපයක් ලබා දෙනවා නිර්වාණේ. තවද මහරජාණෙනි මාණික්ක රත්නේ මහත් බැබලීම් ඇති කරයි. නිර්වාණේ මහත් බැබලීමක් ඇති කරලා දෙනවා. නිර්වාණේ මහත් බැබලීමක් ඇති කරලා දෙයි. මාණික්ක රත්නේ මේ තුන්ගේ නිගුණය නාගසේනියන් වහන්සේ රත්සඳුන් හරහි තුන් ගුණයක් නිර්වාණයට පිවිසි බව පැවසුවා. රත්සඳුන් අරටුවේ ගුණ තුනක් තියෙනකෝ නිර්වාණයට සමාන කරන්න. මොනවද කියලා ඇහුවා. රත්සඳුන් හරය ඉතා දුර්ලභයි මහරජාණනි. නිර්වාණය ඉතා දුර්ලභයි. අද රහතන් වහන්සේ නම කොයා ගන්නව නැහැ නේද? අතිශයින් දුර්ලභයි. රත්සඳුන් හරය අසාමාන්‍ය සුවඳින් යුක්තයි. නිර්වාණේ අසාමාන්‍ය සැප ගුණ සුවඳින් යුක්තයි. නිර්වාණය මහරජාණනි රත් සඳුන් හරය සියලු ජනයාගේ ප්‍රශංසාවට බඳුන් වේ. නිර්වාණේ සියලු ආර්යයන් වහන්සේලාගේ ප්‍රශංසාවට බඳුන් වේ. ලස්සන උපමා. මහරජතුමනි රජ්ජුරු ආනවා ස්වාමීනි සාරවත් ගිතෙලෙහි ගුණ තුනක් ගැන කිව්වා නිර්වාණයට සම කරන්න පුළුවන්. ඒක මොකද්ද කියලා ඇහුවා. සාරවත් ගිතල වර්ණ සම්පන්නයි. මහරජාණෙනි නිර්වාණේ ගුණ වර්ණ සම්පන්නයෙන් යුක්තයි. නිර්වාණේ ගුණ වර්ණ සම්පන්නයි. සාරවත් ගිතල සුගන්ධ සම්පන්නයි. සාරවත් ගිතල හරි සුවඳයි. නිර්වාණේ සීල සුගන්ධ සම්පන්නයි. සීල් සුගන්ධ පැතිරිලා යනවා නිර්වාණේ. මහරජාණෙනි සාරවත් ගිතල රස සම්පන්නයි. නිර්වාණය විමුක්ති රස සම්පන්නයි. විමුක්ති රසේ ලබා දෙනවා නිර්වාණේ. ගිරි සිකරේ කඳු මුදුනක ඇති පස් ගුණයක් නිර්වාණයට පිවිසියේය. කඳු මුදුනක ගුණ පහක් නිර්වාණයට උපමා කරන්න පුළුවන්. කොහොමද කියලා අහනවා. කඳු සිකරේ ගිරි සිකරේ උඩට පිවිසි දෙයක් දැන් තියෙන්නේ. සිරිපාදේ අපි නගින්නේ උඩම නේ තියෙන්නේ. උඩමනේ ගිරි සිකරේ උඩට නැගී සිටි දෙයකි. එසේ මහරජාණෙනි නිර්වාණේ තුන් ලොවෙන් ඉහළට නැගී සිටි දෙයකි. බඹලෝ පිහිටන්නෙත් නැහැ. දෙව්ලෝ පිහිටන්නෙත් නැහැ. මනුලෝ පිහිටන්නෙත් නැහැ. ඒ සියල්ල ඉක්මෝල යනවා තුන් ලොවෙන් උඩටම ගිය දේ තන. මොකද්ද? නිර්වාණයයි. තවද මහරජාණෙනි ගිරි සිකරයට නැග ගැනීම ඉතා අසීරු දෙයකි. සිරිපාද නගින් ලේසිද? ලේසිද? අපි ලේසියෙන් යන්න තමයි හැටන් පැත්තෙන් යන්නේ. මේ පැත්තෙන් නගින්නේ නෑ නේද? ඇයි ඒ?
ලේසි නිසාද? අමාරු නිසානේ. දුකසේ නගින්න ඕනේ. අසීරු ගමන මහරජාණනි, නිර්වාණය සාක්ෂාත් කිරීම කෙලෙස් සහිත වූවන්ට ඉතා අසීරු දෙකි. කෙලෙස් සහිත සත්වයාට නිර්වාණය සාක්ෂාත් කිරීම ඉතා අසීරුයි. ගිරි සිකර මුදුනේ කිසි බීජ ජාතියක් පැල නොවේ. කඳු මුදුන උඩ මුදුනේ ගල් තලා උඩ කිසි දෙයක් පැලවෙන්නේ නැහැ. පැලවෙනවද මුකුත්? පැලවෙන්නේ නැහැ. මහරජාණනි, ගිරි සිකරයේ ඇලීම් ගැටීම් වලින් නිර්වාණේ කිසි ක්ලේශයක් හට නොගන්නේ. කඳ මුදුනේ ගල් තලා උඩ කිසිවක් හටගන්නේ නැහැ වගේ මේ කිසි දෙයක් ක්ලේශ කිසි කහටක් හටගන්නේ නැහැ නිර්වාණය තුල. ගිරි සිකරේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වී ඇති තැනක කඳ මුදුන ගල් පර්වතයක් උඩ කිසි තැනක ඇලීම් ගැටීම් නැති තැනක් නිර්වාණේ ඇලීම් ගැටීම් වලින් නිදහස් වූ තැනක ගිරි සිකරයක්සේ. කොච්චර ලස්සනද රාතන් වහන්සේ නිර්වාණය ගැන පෙන්වන අපිට මේ මංගල කාරණාවක් විදිහට අද මේක අහන්න හම්බෙනවා නේ. එතකොට මේ නිර්වාණය ගැන අහන්න බැරි වෙච්ච නිසා, ආර්ය සත්‍ය දර්ශනේ තේරුම් ගන්න බැරි වෙච්ච නිසා අපි මේ සසරේ මෙච්චර දුරක් ගිවාගෙන ආවේ. එතකොට ආයතව විශ්රයක් ආනෝ නාගසේන මහරහතන් වහන්සේගේ නිර්වාණය ගැන, මේ නිර්වාණය ගැනමයි මේ අහන්නේ. ස්වාමීනි, ඒකාන්තීම නිර්වාණය තියෙන්නේ සැපේ විතරද? දුක නැද්ද කියලා ඇහුවා. සැපේ විතරක් තියෙන තැනක් දුක නැති තැනක්ද කියලා ඇහුවා. එතකොට කියනවා රහතන් වහන්සේ කියනවා, රජතුමනි, නිර්වාණය කියන්නේ සැප විතරක් තියෙන තැනක්, දුක මාත්‍රයක්වත් නැහැ කිව්වා. එතකොට එහෙමනම් ස්වාමීනි, මේ නිර්වාණය සොයන කෙනෙක් ඉන්නවා, යම් කෙනෙක් කායික පීඩාවත් එයා විඳවනවා, සිතටත් පීඩා දෙනවා, තැවීමකුත් තියෙනවා, සක්මන් කිරීම, වාඩිවීම, සැතපීම ආදී, ආහාර ගැනීම ආදී, නිදි වැළකීම ආදී භාවනා කරනවා, රෑ නිදි වරාගෙන බණ භාවනා කරලා බණ භාවනා කරලා කුසුගිනි දරාගෙන, බඩගිනි වේදනා දරාගෙන, රූප පීඩා විඳගෙන, ඉවසගෙන, හැම දෙයක් නියෝගෙන, ආව මැසි මදුරු පීඩන ඉවසගෙන මෙයා යන්නේ නම් එතකොට මේ දුක නෙවෙයිද විඳින්නේ කියලා අහනවා. එතකොට රහතන් වහන්සේ කියනවා, රහතන් වහන්සේ කියනවා, ස්වාමීනි, මේ ආදී වශයෙන් ඇස පාලනය කරනවා, මෙයා කන පාලනය කරනවා, නාසය පාලනය කරනවා, දිව පාලනය කරනවා, කය පාලනය කරනවා, මනස පාලනය කරනවා, මේ බලල සතුට වෙන්න තියෙන එකත් නැහැ, ආහල සතුට වෙන්න තියෙන එකත් නැහැ, ගඳ සුවල විඳලා සතුට වෙන්න තියෙන එකත් නැහැ, කැමති මේ සැප සහල් විදියට ඉන්න පුළුවන්කම තියෙද්දි ඒ සියල්ල අතහැරලා මෙයාලා නිර්වාණයක් හොයනවා, එතකොට විඳවනව නෙවෙයිද කියලා අහනවා. එතකොට රහතන් වහන්සේ කියනවා, මහරජාණන්, නිර්වාණී දුක හා මිශ්‍ර නැහැ. නිර්වාණයනු ඒකාන්ත සැප තියෙන තැනක්. යමක් අරඹය ආව නිර්වාණී දුකයි පැවසුවේද ඒ දුක නිර්වාණය නෙවෙයි කියනවා. නිර්වාණය සාක්ෂාත් කිරීමට කලින් ඇති වැඩපිළිවෙල කියනවා මේක. වැඩපිළිවෙල තමයි මේ විදිහට යන්නේ. නමුත් සාක්ෂාත් කළාට පස්සේ ඒ දුක නැහැ කියනවා. ලස්සන උපමාවකින් කියන්න කියනවා. එතකොට ලස්සන උපමාවක් කියනවා. රජතුමනි, රාජකීය සැප සම්පත් හම්බෙනවා කියලා කියන්නේ, රජකම හම්බෙනවා කියන්නේ දුකද්ද සැපද්ද කියලා අහනවා. එතකොට රජ්ජුරුවම උත්තර දෙනවා, ස්වාමීනි, රජකම තියෙනවා කියන ඉතින් සැපක් නේ කියනවා. එතකොට ඒ රජකම තුළ දුක මිශ්‍ර වෙලා නැද්ද කියලා අහනවා. ඒ රජකම තුළ කොහෙද දුක? හැමතැනම සැප තියෙන්නේ කියනවා. එතකොට රජතුමනි, ඔය රජකම ගන්න කොච්චර දුක් මහන්සි වුණාද කියලා අහනවා. යුද කෝලාහලවලට මැදි වෙලා, අයිළඟට එක එක ආයතක ඇන කොටාගෙන, ඉරිසියාකාරකම් වලට මැදි වෙලා, ඉවසගෙන තාඩන පීඩන මැද්දේ ඉවසගෙන නේද ගිහිල්ලා ගත්තේ රජකම කියලා අහනවා. එතකොට ඒ රජකම ගන්න යද්දී ඇතිවෙච්ච දුක් නේද තියෙන්නේ කියලා අහනවා. රජකම ගත්තට පස්සේ ඒව නැහැ නේද කියලා අහනවා. ආන් ඒ වගේ තමයි කියනවා, නිවන සාක්ෂාත් කරන්න යද්දී, නිවන සාක්ෂාත් කරන ප්‍රතිපදාව තුළ එයා යම් දුකක් විඳවනවා. නමුත් සාක්ෂාත් කළාට පස්සේ එයාට සම්පූර්ණයෙන්ම සැප තියෙන්නේ. නිර්වාණ සැපේ, ඒකාන්ත සැපේ තියෙන්නේ. ඒකාන්ත නිර්වාණ සැපේ, ඒක දුක මිශ්‍ර වෙලා නැහැ. යම් කෙනෙක් නිවන සොයද්ද ඔහු කයස් සිතත් තව සිටීම් සක්මන් කිරීම හිඳීම්
සැතපේ මාහාර ගැනීම ආදියත් පාලනයකට නින්ද වලක්කා. ඇස්කං ආදියත් පෙලා කයත් ජීවිතත් අත්තර දුකසේ නිර්වාණයේ සොයා ලැබ ඒකාන්ත සැප ඇති නිර්වාණය අනුභව කරති. ශිල්පශාස්ත්‍ර හදාරන ශිෂ්‍යයා වගේ ශිෂ්‍යයා ශිල්පශාස්ත්‍ර හදාරන්න බොහෝ දුක් විඳවනවා. හැබැයි දුක් විඳවල 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 ශිල්පශාස්ත්‍ර හදාරුවට පස්සේ යාට සැපේ තියෙනවා. මං හදාරලා ඉවරයි කියලා හදාරන්න මහන්සි වෙනවා. ඉවරනට පස්සේ ඉවරයි. මේ වගේ නිවන සාක්ෂාත් කරන්න යන වැඩපිළිවෙල යා විඳවනවා. නමුත් යා සාක්ෂාත් කළාට පස්සේ සම්පූර්ණ ඒකාන්ත සැපේ තියෙන්නේ. ඒ නිසා නිවන ආර්ය සත්‍ය දර්ශනයේ යුතු නිවන කිසි තැනක නොපිහිටන සිත, කිසි තැනක නොඇලෙන සිත, ඒකාන්ත සැප ඇති සිත ශ්‍රේෂ්ඨම මංගල කාරණාවයි. මේ මංගල කාරණාව සාක්ෂාත් කිරීම පිණිස තමයි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. මේ මංගල කාරණාව සාක්ෂාත් කිරීම පිණිසමයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියේ. මේ මංගල කාරණාව සාක්ෂාත් කිරීම පිණිසයි අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියේ. එහෙමනම් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මංගල කාරණාව තමයි ආර්ය සත්‍ය දර්ශනයේ යුක්ත නිර්වාණය සාක්ෂාත් කිරීම. මේ මංගල කාරණාවට එන්න මේට කලින් යම්තාක් මංගල කාරණා අපි ඉගෙන ගත්තද ඒ සියල්ල පහු කරගෙන එන්න ඕනේ. මෙතන තමයි ශ්‍රේෂ්ඨම මංගල කාරණාව බවට පත් වෙන තැන. මේ මංගල කාරණාව තුළ පිහිටිකෙන සියලු සසර දුකින් නිදහස් වෙලා ඒකාන්ත සැප ඇති නිර්වාණය සාක්ෂාත් කරනවා. සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ මේ විශ්මිත ධර්මය ගැන, විශ්මිත නිවන ගැන, විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම ගැන භාගතුන් වහන්සේ වදාළ මේ දේශනා ගැන සිත පහදවගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු.